මේක පොඩි කාලේ එකක්. මේ පොඩි කාලේ එකක් කියන්නේ. ඉස්කෝලේ යන දවසේ අවුරුදු 8ක් විතර වගේ. 8ක් විතර ඇති මං හිතන්නේ. ඔව් ඒ වගේ. මෙහා ඊටත් වැඩි පොඩි කාලේ. ඔව්. මගේ නම AHM විමලා කුමාරි හාමි. දිසානායක මුදියන්සලාගේ ධර්මසිරි. ළමයි 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනාගෙන් තමයි එක්කෙනෙක් නැති වුණේ. තව 5 දෙනෙක් ඉන්නවා. අම්මා එහෙනම් ඔහොම ඉන්නකො මම බිත්තර මාළුවක් හදමු ආද කියලා. බිත්තර වගේ තිබ්බා මේ හැන්දක් කරන් මෙහෙම ගහසලා ඉතින් එතකොට අර පුතත් ආවා එතෙන්ට. එයාටත් බඩගින්නට ඉක්මනට දෙන්නකො මං කරලා දෙන්නම් ඉක්මනට. ඔයා විජහට කරන්නේ නැහැ කියලා එයා ඒක උදුරන්න හැදුවා මෙහෙම මෙහෙම. දෙන්නා ඒකට තමයි රණ්ඩුනේ ඉතින්. ඒකම නරය මොකද කරන්නේ? බිත්තියෙන් එහා පැත්තට අර කරපු වැඩේ විසිකරුවා ඉතින්. ගහ ගහ හිටපු එක බිත්තියෙන් එහා පැත්තට විසිකොල්ල දෙන්නත් එක්ක ඒක රණ්ඩුනා ඉතින්. රණ්ඩු වෙලා මේ අරයා මොකද කරන්නේ? කොස්ස අරගෙන නැති වෙච්ච එක නා මල්ලිට ගැහුවා. ඒ ගාන මං කිව්වා පුතේ අනේ මයි සුදු ඔය මොකද කරන්නේ එපා එපා නිකන් ඉන්නකෝ කිව්වා මම මල්ලි පස්සේ ආපහු පණගෙන ආවා එයාට එහෙම තමයි ඔය වැඩි ලොකු දෙයක් නෙමෙයි ඔය ඒකල ඒ රණ්ඩු වෙච්ච ගම මල්ලිගේ මෙතන වැදුනා කොස්ස යන මෙහෙම උඩට මාතු වුණා මාතු වුණාට පස්සේ අරයා බය වුණා බය වෙලා සද්ද නැතුව හිටියා මොනවත් ජීවෙත් නැහැ මොනවත් නැහැ ඒක පස්සේ මං අරයාගේ මෙහෙම අල්ලලා අල්ලලා පොඩි කර ඉඳලා එයා තවල මෙයාකට මෙයා මෙහෙන් එළියට ගියා කුස්සිය පැත්තෙන් එළියට ඒ ගිහිල්ලා ගිය ගමන් අර ටොයිලට් එක උඩ තිබ්බා අස්කරලි වල මහිතල් බෝතලේ ගමක් සංගෝලේ ඕගෙම සංගෝතලේ ඒ අරගෙන ඉතින් කටේ මෙහෙ වක් කරන මම යනකොට මේ මම මෙව්වා බිව්වා කියලා මගේ ඇඟට විසි කෙරුවා අර බෝතලේ එහෙම් පිටින්ම ඒකන මම ඉතින් බදාගත්තා ගිහින් අනේ මම සිදු ඇයි ඔහම කරගත්තේ දැන් මම මොකද කරන්නේ කියලා ඒකන එයා මේ ඉතින් කෑ ගහනවා අම්මා අම්මත් එක තරහත් නැහැ මල්ලිත් එක තරහත් නැහැ මං ස්පීතාට රයි යන්න අම්මා කියලා එයා ගෙදර මාමට කතා කරන්නකෝ අම්මට කතා කරන්න බැයි නම් මං කතා කරන්නම් අම්මේ මාමේ 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 කියලා එයාම කෑ ගැහුවා. හරයාගේ උඩුවේ කැක්කුම් කියන මොනවා හරි බෙහෙතක් මොනවා හරි චුට්ටක් තියනවා නම් දෙන්නකෝ කියලා. ඇයි අම්මේ මෙච්චර ලස්සන කෙල්ලෙකුට අම්මා වහ බොන්න කරබන් හිටියේ කිවන්නේ පුතේ එහෙම කතා කරන්න එපා මං දැනගෙන නෙමෙයි මේක කරගත්තේ කියලා මම ඉතින්. ඒ අවදින් ඊට පස්සේ යාලා බෙහෙතක් වතුර ටිකක් හරි දුන්නා යාට. ඊට පස්සේ යා මේ දසම අම්මා අප්පච්චි මායි තුන්දෙනා මියන් ඈ කියලා මට. මර විකාර වෙන්න ඇති ඉතින් නේ. තුන්දෙනා මියන් කිව්වා කොහෙද මයිදුව? කොහෙවත් නෑ අම්මා යන් ඈ කිව්වා. මං කිව්වා හා හා පුතේ යනකොට යන්කො කිව්වා. නෑ නෑ අම්මා එන්න ඕනෙත් නෑ අප්පච්චි එන්න ඕනෙත් නෑ. මේ මම යන්න කියලා මට වඳින ගාතාව කියනවා. හරිද කියලා අහනවා මයති. මං කිව්වා හරි කියලා. අප්පච්චිට වඳින ගාතාවක් කිව්වා. ඒත් හරිද ඇහුවා. මං කිව්වා හරි පුතේ කියලා. ඒකවල හොඳට මේ ඉතිපිසෝ ගාතාව එහෙම කියලා එහෙම මිනිස්සු වටේට ඇවිදින් බලා හිටියා වාට්ටුවේ ලෙඩු. මෙයා කියන කරණිවට. මම අතින් අහනවා හරි නේද අම්මා කියලා. හරි මයි පුතේ හරි හරි හොඳට කියන්න කිව්වා. මමත් ඉතින්. ඊට පස්සේ චුට්ටක් වෙලා ඉඳලා නිකම් ඉතින් ගොරගොර ගාලා කප්ප හිර වුණා වගේ වුණා එහෙම නැති වුණා. ඉතින් මම ළඟ හිටියේ ඉතින් නැතනකොට. එයාගේ පණ අපේ පණ එයාට දෙන්නද එයාගේ පණ මං ගන්නද? අද රාත්‍රියේ මතක් කරගන්න දුක. අද හිටියානේ තියෙන අවුරුදු 36ක් විතරනේ. 36ක් 37ක් විතර. මෙයා බොන්ඩ් ඉස්සරල මේ ගමේ එක්කෙනෙකුට වහ බිව්වා. ඒ පණු වන්ට ගන්න තියලා බිව්වේ කුමිනාසක. ඒක වල්නාසක නෙවෙයි කුමිනාසක. එයා බේරුණා බෙහෙත් බීලා ස්පීතාලෙ ගිහින් බේරුණා. මෙයාටත් හිතුණා මේක බිව්වහම මමත් කොහොම හරි බේරේ කියලා. ග්ලැමොක්සෝන් එක වල් මැරෙනවා. මැරිලා ටික දවසකින් ඒ සති දෙකක් විතර යනකොට අපහු ඒක අපහු හැදෙනවා. වල් අපහු මේ බිහි වෙනවා. එමාට මේ මිනිස්සුන්ට හරි විසයි සරයි.